පත්වෙලා තියෙනවා මේ කොවිඩ් වසන්ත වසංගතය නිසා. මුළු ලෝකයේම මිලියන 52ක් ලක්ෂ 524ක පමණ ප්‍රමාණයක් ආසාදිතයින් හැටියට හඳුනගෙන තියෙනවා. මේයින් මිලියන 1.2ක් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ වෛරසය හේතු කරගෙන. එතකොට අද වෙනකන් දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා මේක චීනයේ වුහාන් නගරයෙන් පැතිරුණයි කියන ආරංචියත් එක්කම අද වෙනකොට ආසියාවේ රටවල් දිහා බලනකොට ඒ කියන්නේ අපි ඉන්න අපේ කලාපයේ රටවල් දිහා බලනකොට අපිට වැඩිය පිටිපස්සෙන් ඉන්න රටවල් එහෙම නැත්තම් අපිට වැඩිය විශාල ජනගහනයක් ඉන්න රටවල් මේ වසංගතය පැතිරෙවීම මර්ධනය කරන්නට පුළුවන් වෙලා තියෙනවා ඒ අනුව බලනකොට වියට්නාමය කියන්නේ චීනයට ආබාධ තියෙන රටක් ඒ රටේ ලක්ෂ 969ක විතර විශාල ලක්ෂ මිලියන 96ක විතර ප්‍රමාණයක් ජනගහනයක් ඉන්නවා මේ වෙනකොට ආසාදනයට ලක් වෙලා තියෙන්නේ 1252යි මරණයට පත් වෙලා තියෙන්නේ 35යි එතකොට තායිලන්තය ආසියාවේ අපේ තවත් රටක් මිලියන 69ක් ලක්ෂ 697ක ජනගහනයක් ඉන්න රටේ වාර්තා වෙලා තියෙන ආසාදිතයින් ප්‍රමාණය 3847යි මැරිලා තියෙන්නේ 60යි එතකොට අපේ රටේ ඉන්නවා ජනගහනය මිලියන 21ක් ලක්ෂ 214ක් මේ එක රටක අපි වගේ දෙගුණයක් ජනගහනය ඉන්නවා අනි මේ තුන්ගුණයක් ජනගහනය ඉන්නවා අනික් රටේ අපි වගේ පස්ගුණයක විතර ජනගහනයකට ආසන්න වෙලා ඉන්නවා එහෙම ඉන්න වෙලාවක අපේ මේ දූපතක් වෙච්ච පුංචි රටේ අද ආසාදිතයින් ප්‍රමාණය 15000 ඉක්මවලා මරණ සංඛ්‍යාව 49 දක්වා වැඩි 46 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇයි අපිට මේක කරගන්න බැරි වුනේ? මේකට බෙහෙතක් නැද්ද? මේක මර්ධනය කරන්න බැරිද? මේක පාලනය කරගන්න බැරිද? මේක ව්‍යාප්තිය අපිට සීමා කරගන්න බැරිද? කොටින්ම කියනවා නම් අපි පුංචි දූපතක්. මේ දූපතට මේ වසංග මේ වෛරසය ඇතුල් වෙන්න ඕනේ එක්ක මුහුදෙන් එහෙම නැත්තම් අහසෙන්. දැන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේදී බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරලා ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද මේ වෛරසය රට ඇතුළට එන එක බෝ වෙන එක මර්ධනය කරන්න ගන්නා වූ මොකද්ද ක්‍රියාමාර්ගය කියන එක ගැන පැහැදිලිව මොකක් හරි රජයෙන් ඒ වෙලාවේදී උත්තරයක් බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේදී ඔක්කොමලා හිනා වුණා එතුමාට. තුමාව සමච්චලයට ලක් කරා. එදා ජනවාරි 27 වෙනිදා මේ රටේ චීන ආසාදිත කාන්තාවක් බොහොම ගෞරවාන්විත විදියට බොහොම හරසරින් එතුමියව මේ රටෙන් පිටත් කරලා අරින්න කටයුතු කරා. එදා ජනාධිපතිවරණයේ 69 ලක්ෂක ජනතාවගේ කැමැත්ත ලබාගෙන ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තිබ්බේ 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගේන්න 3-2 පාර්ලිමේන්තුවේ බලයක් ලබා ගැනීම පමණයි එකම අරමුණ වෙලා තිබ්බේ. තවත් මාස 6ක කාලයක් පාර්ලිමේන්තුව යන්න තියෙද්දි අවුරුදු 4 මාරක් පිරිච්ච මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුව හරින්න ජනාධිපතිවරයා කටයුතු කරා. එතකොටත් මේ රටේ ආසාදිත ප්‍රමාණය වගේම මරණ සංඛ්‍යාවකුත් තිබුණා. හැබැයි ඒවා කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. එයා ඒ වෙලාවේදී බැලුවේ සජ්ජාතික පක්ෂය දෙකඩ වෙනවා මේක මේ තුලින් 3-2 ලබා ගැනීම පහසු වෙනවා ඒ නිසා රජය විසුරුවලා ඇරලා 19 ඉඳලා විසුරුව ආණ්ඩුව විසුරුවපු ගම 20 ඉඳ වෙනකොට රට වහලා ගුවන්තොටුපළවල් වහලා ඒ වෙලාවේදී ක්‍රියාමාර්ග අරගත්ත අප්‍රේල් 25 ඡන්දය තියන්න බලාගෙන හැබැයි එදා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාව යටතේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිහිටවපු නිසා මැතිවරණ කොමසාරිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් දෙදෙනාට කොන්දක් තිබිච්ච නිසා දේශපාලනයට නැවෙන්නේ නැතුව තීන්දුව తీරන අරගෙන රටේ අයහපත් තත්ත්වයක් එක්ක මේ වෛරස් එකත් එක්ක මැතිවරණය පවත්වන්න බැහැයි කියලා ජූලි මාසේ වෙනකන් තීන්දුවක් දුන්නා. ඊට පස්සේ අගෝස්තු මාසේ මැතිවරණය පවත්වන දිනය වකවානුව තීරණය කරා. රට වහලා තිබුණා මුළු අප්‍රේල් මාසෙම. මැයි ජූනි ජූලි වෙනකොට කිසිම දෙයක් මේ ගැන
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දීපු උපදේශවත් මේ රටේ මේ වෛරසය පැතිරෙන එක ගැන කටයුතු කරන්නවත් තීරණය කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මැතිවරණයේ ඉලක්ක කරගෙන මේ රටේ පවුල් ලක්ෂ 20කට පමණ රුපියල් 5000ක් ගෙවන්න කටයුතු කරා. ඒ වෙලාවේදී මැතිවරණ අල්ලසක් හැටියට ජූනි ජූලි මාසවල රට වහලා තිබිච්ච වෙලාවෙන්නේ නෙමෙයි ඒ වෙනුවෙන් දැන් ඒක සමහර සමෘද්ධිලාභීන්ගේ පොත්වලින් ඒගොල්ලන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම් වලින් මේක සමෘද්ධියෙන් ලබා දීපු එකක් කියලා අඩු කරලා තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි තුන්වෙනි වටේට මැතිවරණේ ඉලක්ක කරගෙන මේ 5000 ලබා දෙනවයි කියලා ආපහු කිව්වා මේ ගැන ෆෝම් පිරෙව්වා. තුන්වෙනි 5000 ලබා දෙන්න කියලා. ඉතින් එදා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙච්ච මැතිවරණේ අරුමුණු කරගත්ත වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කරා පාසල් ඇරියා සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු පුහුණු කරා කටයුතු කරා කිසිම මේ වෛරසය පාලනය කරන්න ඕනේ කිසිම සෞඛ්‍ය රීතියක් පිළිපැදීමක් ඒ කාලය තුල සිද්ධ වුණේ නැහැ. මැතිවරණයේ වෙලාවේදී නොයෙකුත් විදියට කිව්වත් මෙච්චරයි සහභාගි වෙන්න පුළුවන් අච්චරයි කියලා සංගීත සම්දර්ශන පැවැත්තුවා විශාල මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්තුවා. ඉතින් මේ හැම එකක්ම ඉවර වෙනකොටත් ඒ කාලය තුලත් අපි දිගින් දිගටම කිව්වා මොන දෙයකට කරත් කරුණාකර පරිස්සම් වෙන්න මේක දෙවනි රැල්ල මීට වැඩිය බරපතල වෙනවා භයානක වෙනවා. මොකද රජයේ එකම අරමුණ තමයි 5000 දීලා හරි මොන විදියකට හරි මේක දෙවනි රැල්ල කවදාවත් ප්‍රශ්නයක් නැහැ තුනෙන් දෙකක බලයක් ලබා ගන්න. එදා ජනාධිපතිවරයා කිව්වේ මේ ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා යුද්ධයක් කරපු මට මොකද වසංගතයක් පාලනය කරන්න බැරි කියලා. ඒ වගේ මාර්තු 17 ඉඳ කියපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තුනෙන් දෙකක බලයක් ලබාගෙන එකම අරමුණු උනේ ඊට පස්සේ 20 වෙනි සංශෝධනය. ඒකාධිපති බලයක් කොහොමද අතට ගන්නෙ? කොහොමද මේ සියලුම බලතල අධිකරණයේ ස්වාධීනත්වය නැතිකරන්න විනිශ්චකාරතුමන්ලාගේ පත්කිරීමේ ඉඳලා සියලුම බලතල කොහොමද ජනාධිපතිවරයා යටතට ගන්නෙ කියන්නේ 1978 මේ ව්‍යවස්ථාව හඳුන්වලා දීපු ජයජයවර්ධන මහත්තයා කරපු සෝ තිබිච්ච අඩුපාඩුකම් එහෙම නැත්නම් 94 චන්ද්‍රිකා මැතිණියගේ ඉඳලා ආපු සියලුම ජනාධිපති අපේක්ෂකවරු කිව්වේ මේක අහෝසි කරනවා කියලා. අපිපත් කරපු 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ මේක අහෝසි කරනවා කියලා. හැබැයි 19 වෙනි සංශෝධනයෙන් මේ බලතල සීමා කරේ මේ බලතල ජනාධිපති විධායක හැටිය ජනාධිපතිට ව්‍යවස්ථාදායක හැටියට පාර්ලිමේන්තුවට අධිකරණයටත් තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී විශේෂාංග හරියට තියෙන්න ඕනි නිසා ඒ නිසා පාර්ලිමේන්තුව බලවත් කරන කථානායකවරයා බලවත් කරන ක්‍රමයක් තමයි 19 වෙනි සංශෝධනයෙන් ඇති කරේ. මේ ඔක්කොම අමතක කරලා 20 වෙනි සංශෝධනය කරා. දැන් අද 20න් පස්සේ තමයි මේගොල්ලෝ දෙවනි රැල්ල ගැන කතා කරන්නේ. මොකද්ද අද වෙලා තියෙන්නේ? අද පාලනය කරගන්න බැරි තත්ත්වයකට. දැන් ජනාධිපතිවරයා මොකද්ද කියන්නේ? මම යුද්ධේ කරාට මං සෞඛ්‍යංශය ගැන මට පුහුණුවක් නැහැ. ඉතින් මේක කියන්න පුළුවන්. මේ මොකද්ද මේ කරන අවමානය? මේ 69 ලක්ෂයක් Tamanට කැමැත්ත දීපු අයට. පොඩ්ඩක් හැරිලා බැලුවොත් අවුරුද්දක් ඇතුළත එතුමා මේ රටේ මොනවද කරපු දේවල් මේ දැන් එතුමා පත් වෙලා මේ 16 නොවැම්බර් 16 වෙනිදාට සඳුදාට සාමාන්‍යයෙන් අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද ඇතුළත කරපු දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එතුමා කරපු පළවෙනිම කටයුත්ත තමයි මරණීය දණ්ඩණයට නියම වෙච්ච අර සුනිල් රත්නායක මහත්මයාව පොදු සමාව දී 8 දෙනෙක් ඝාතනය කරා. මේ රාජකාරි කටයුත්තක් හැටියට තමන්ගේ රාජකාරි වේලාවේදී වෙච්ච දෙයක් නෙමෙයි මේක සම්පූර්ණ පුද්ගලික දෙයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කාලයේදී මේ පුද්ගලයා සම්බන්ධයෙන් අධික යුද හමුදාවෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව සාමාන්‍ය අධිකරණයකින් නඩු පවත්වලා දීපු තීන්දුවකට 2015න් පස්සේ ශේෂ්ඨාධිකරණයෙන් එම තීන්දුවම දීලා ඒ දඬුවම නියම කරා. එතකොට ඒ මිරුසවිල් ඝාතනයේ ප්‍රධාන සැකකාරයා වෙච්ච සුනිල් රත්නායක මහත්මයාට පොදු සමාව දීම තමයි එතුමාගේ ප්‍රථම කටයුත්ත උනේ. මොකද දෙවනි කටයුත්ත පෞගිය අවුරුදු 4 මාර තුර මේ රටේ සාමාන්‍යයෙන් ඕන යමක් කමක් තියෙන අපි දන්නවා ධනවත් පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම දායකත්වය අරගෙන බදු ප්‍රමාණයේ යම් මට්ටමකට පෞගිය අවුරුදු 4 මාරේ යහපාලන රජෙන් සාමාන්‍යයෙන් බදු ආදායම
ගියවුරුදු 2019 වෙනකොට මිලියන 800ක් දක්වා වැඩි කරා. එයාගේ දෙවනි කටයුත්ත තමයි ඒ ආදායම් බදු ඔක්කොම ඒ ගෙවපු බදු වර්ග සේරම නිදහස් කරා. ESC, PEL මේ වගේ බදු සම්පූර්ණයෙන්ම නිදහස් කරා. අද මේ අවුරුද්ද වෙනකොට දැන් රටට මේ බලාපොරොත්තු වෙච්ච නැති වෛරසයත් එක්ක දැන් බදු ආදායම ඒගොල්ලෝගේ ඉලක්කයටවත් යනවා තියා බදු ආදායම යන්තම් බිලියන 400ක් දක්වාවත් යයි කියන උපකල්පනයක තමයි දැන් රජයේ ඉන්නේ. එතකොට තුන්වෙනි කටයුත්ත හැටියට අපිට මතක් කරන්න පුළුවන් එතුමා ජනාධිපති වෙලා ගියා මොකද්ද ඉන්දියාවට මෝඩි අගමැතිතුමාව හම්බෙන්නේ. මොකටද ගියේ යහපාලන රජය විසින් එදා 2015ට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා ලොකු ණයබරක් මේ රටේ ජනතාවට දාලා ගොඩනගපු හම්බන්තොට වරාය චීනයට බදු ක්‍රමයකට ලබා දීපු එක ලොකු මතයක් රටේ මැව්වනේ මේක චීනයට විකුණලා කියලා. ඒ විකුණලයි කියලා කියපු එක ගැන ඒ ගිවිසුම ආපහු පරීක්ෂා කරලා බලලා හොඳ නැත්තම් මේක අපි අහෝසි කරනවා කියලා කිව්වා. ඒක ඡන්ද කාලෙත් කිව්වා මෝඩි අගමැතිතුමාටවත් ගිහිල්ලා ඒවා කියලා ඇඳුවා. මේ ඇවිල්ලා මොකද්ද කිව්වේ නෑ ගිවිසුමේ කිසිම වරදක් නෑ ඒක ඒ විදියට පවත්වගෙන යන්න ඕනේ කියලා. එතකොට යහපාලන ආණ්ඩුවේ මේ රටේ සියලුම දරුවන්ට සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඇති කරලා දුන්නා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය අහෝසි කරලා දැම්මා. එදා යහපාලන රජේ ආපදාවට ලබා දීපු විශාල ආපදා රක්ෂණය අද කිසිම ක්‍රියාත්මක වීමක් අපිට දකින්න නැහැ. ආපදාවට ලක් වෙච්ච අයට කිසිම ගෙවීමක් පහුගිය කාලවල ගම් වතුරාව ගස් කඩන් වැටිලා මිනිස්සු මැරුණා ඒ සම්බන්ධයෙන් ආපදාවෙන් කිසිම ගෙවීමක් නැහැ. සුරක්ෂා රක්ෂණ ක්‍රමය අහෝසි කරා. ආපදා රක්ෂණයත් එහෙමයි. ජනාධිපතිතුමා හාල් මිල ඉහළ යනකොට නාරහැම් පිට ආර්ථික මධ්‍යස්ථානෙ ගිහිල්ලා වාඩි වෙලා හිටියා අපිට මතකයි. ජාතික රෝහලට ගිහිල්ලා එතුමා පරීක්ෂා කරා වේරහැර අර මෝටර රථ මේ මේ බලපත්‍ර දෙන මේ ලයිසන් දෙන තැනට ගිහිල්ලා එතුමා පරීක්ෂා කරා. ගුවන්තොටුපළට ගියා. ඉතින් ගොඩාක් තැන්වලට ගෙදර යන ගමන් හිටපු හැටි එතුමා නිවාස සංවර්ධන අධිකාරියට ගොඩ වැදුනා. හැබැයි මේ එක අමතක කෙනෙක්වත් මේකේ තියෙන හොඳම දේ තමයි එතුමා තනියම වැඩ කරන්නේ. එතුමා යන්නේ මොකටද කරන්නේ මොකද්ද සමහරවන්නේ ඇමතිවරු ගැන මොකක් හරි සැකයක් තියාගෙන මේගොල්ලෝ හරි දේ කරනවද වැඩේ මොකද කියලා බලන්න යනවද කියලා අපි දන්නේ නැහැ. විෂය බාර ඇමතිවරු නැතුව එතුමා තනියම ගිහිල්ලා බලනවා. අද වෙනකන් ඒ කිසිම තැනක කිසිම ප්‍රතිපලයක් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. දැන් අපේ මගේ හිතමිත්‍ර ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මාක් හඳුනේ මදුෂ් ගැන කිව්වා. දැන් අර පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක මේ රටේ ලොකු මතයක් නිර්මාණය කරන්නේ සමහර අපේ ස්වාමීන් වහන්සේලා කිව්වා හිට්ලර් වගේ තද පාලකෙක් ඕනි කියලා. හැබැයි මොකද ඒ කිව්වේ රටේ ආරක්ෂාව පැවතිච්ච රජයට දරන්න බැරි වුණා වගකීමක් තිබුණ නැහැ ඒක හින්දා බෝම්බ කියලා. හැබැයි අපි අහනවා දැන් ආරක්ෂාව කරන්න පුළුවන් පුද්ගලෙක් ගෙනාවා. ඒ වගේම ලොකු ගාම්භීර හඬකින් කතා කරන ලොකු ප්‍රබල චරිතයක් හැටියට ආරක්ෂක ලේකම්වරයෙකුත් දැන් පත් වෙලා ඉන්නවා. එතකොට මාකඳුරේ මදෝෂ් යහපාලන රජ කාලේ මේ රටට ගෙන්නන්නේ මේ රටට අවශ්‍ය කරන තොරතුරු රාශියක් තියෙන පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකාරක හැටියට තමයි එයාව මෙහාට ගෙන්නන්නේ. හැබැයි ඒ ගෙන්නන ඕනෙම පුද්ගලෙක් නීතිය හැටියට වැරදිකාරයෙක් වෙනවා වෙලා දඬුවම් ලබනකම් නිදොස් පුද්ගලෙක් හැටියට සලකන්නේ. දැන් මාකඳුරේ මදුෂ් මේ රටට අවශ්‍ය පුද්ගලෙක් හැටියට මේ රටට ගහලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියාගෙන ඉඳලා සේරම අපි දන්නේ නැහැ මොනව අය කියලා තියෙනවද නැද්ද කියලා. අපිට සමහර තැන් වලින් ආරංචි වෙනවා ඒව ගැන අපිට හරියටම කියන්න බෑ. මොකද මේක මේ මේ රටේ මඩ මත්කුඩු ව්‍යාපාරයේ තියෙන 3-4 දෙනෙක් අතේ කියලා තියා කියලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ සමහර අය පාර්ලිමේන්තුවේ ඉන්නවද සමහර අය දැවැන්ත ව්‍යාපාරිකයෝ එහෙම කියලා තියෙනවා. දැන් ඒක නෙමේ ගැටලුව. අපිට මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මේ රට ඒ ආට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ ආරක්ෂාව තහවුරු කරන්න ආපු ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්ට ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. මේ සෝදිසියක් සඳහා තැනකට පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද්දේ එක්කන අපරාධකාරයෙක්ව ආරක්ෂා කරගන්න බෑ. පිටින් ඇවිල්ලා වෙඩි තියලා මරලා යනවා. ඉතින් එතකොට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මේකේ කිසි වෙනසක් නැහෙනි. මේ මහ උදේ 3ට පොලිස් නිලධාරීන් 30ක් විතර එක්ක මේ තැනක තියෙන දෙයක් පෙන්වන්න යනකොට වෙඩි තියලා යනවා. මේ වෙඩි තියන්නේ කොහොමද මෙහෙම? මේ මහා
මේ අමු අමුවේ සියලු දෙනාම පොලිස් නිලධාරීන් T56 අර එක එක විදිහේ ආයුධ අත දරාගෙන ඉන්නකොට ඉතින් ඕවා තමයි මේ අවුරුද්ද තුල මේ ආරක්ෂාව සහතික කරනවායි කියලා ආපු ජනාධිපතිවරයාගේ වැඩ කටයුතු කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඉතින් හරි ලේසි දැන් කියන්න මට යුද පුහුණුවක් තිබුණාට මට සෞඛ්‍ය පුහුණුව සෞඛ්‍ය පිළිබඳව දැනුමක් නැහැ කියලා. ඒ හින්දා තමයි අපි කියන්නේ දැන් බලන්න අද ඇති වෙලා තියෙන තත්ත්වය. බන්ධනාගාර තුල. අද අපි දැක්කා පත්තරවල ප්‍රධානම දේ තමයි බන්ධනාගාර තුල මේ පැතිරීම. දැන් මිනුවන්ගොඩ පොකුර ඉවර වෙනකොට පෑලියගොඩ පොකුර ඉවර වෙනකොට පොලිසිය දැන් පොකුරක් තියෙනවානේ. පොලිස් නිලධාරීන් 400ක් දැන් මේ හඳුරගෙන තියෙනවා. ඒවා ගැන කිසිම කතාබහක් කොහෙවත් යෙදෙන්නේ නැහැ. ඒ පොලිස් නිලධාරී කියන්නේ මේ රටේ නීතිය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ඉතාම වැදගත් කාර්යභාරයක් කරන නිලධාරී. අද ඒගොල්ලොන්ගේ ඒගොල්ලොන්ව මේ ආසාදිතයින් හැටියට හඳුනාගත්ත අයව අද වෙනම ආරක්ෂාවක් ඇතුව ඒ අයව ඒ කටයුතු අවශ්‍ය දේවල් ලබා දෙනවද? දැන් ඊළඟට දැන් කියනවා බන්ධනාගාර පොකුර ගැන. බන්ධනාගාර තුල දැන් මේ විදියට පැතිරෙනවා නම් දැන් දැන් බන්ධනාගාරේ වැඩියෙන්ම වරප්‍රසාද තියෙන්නේ. මම බන්ධනාගාර බාරව හිටපු ඇමතිවරිය හැටියට මට කියන්න පුළුවන් මුදල් තියෙනවා නම් ගොඩාක් වරප්‍රසාද ගන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම නැත්නම් බලයක් තියෙන්න ඕනේ. දැන් අපි දැක්ක මාධ්‍ය හරහා බන්ධනාගාර හිටපු මන්ත්‍රීවරයෙක් ඉන්න මන්ත්‍රීවරයෙක් සහ අර ඒ අර අවුරුද්ද තුල ජනාධිපතිවරයාගේ වීර වික්‍රමයක් හැටියට හඳුන්වන්න පුළුවන් මරණීය දඬුවමට නියම කර වෙච්ච පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනවා. එතකොට ඒ පුද්ගලයා සහ තවත් විදේශික ඝාතනය කරපු ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුට එහෙම වරප්‍රසාද වැඩියෙන් දීලා ඒ අයට විතරක් මේ වසංගතයේ බේරගන්න වෙනම රැකවරණයක් ඇති කරනවා කියලා. එතකොට දැන් මේකේ මරණ දඬුවම ලබලා එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබලා ඕක ඇතුළට යන අපි කාටවත් වෙන්නේ එකම දෙයට මූණ දෙන්න. මොකද එකම විදියට තමයි සිරකාරයෙක් හැටියට වත් වෙනන් පස්සේ කටයුතු කරන. නමුත් අද ඒක තුල එක කොටසක් හැටියට එක කොටසකට විතරක් ආරක්ෂාව වෙනම පහසුකම් ලබා දෙන ගම අනිත් මිනිස්සු ගැන කිසිම වැඩපිළිවළක් නැහැ. දැන් මම දන්නවා කුරුහිට බන්ධනාගාරේ මීට සතියකට දවස් 10කට විතර ඉස්සෙල්ලා PCR පරීක්ෂණය කරපු එක්කෙනෙක්ගේ වාර්තාව ඇවිල්ලා තියෙන්නේ. දැන් දවස් 3-4කට ඉස්සෙල්ලා PCR එකට ගත්ත දවස් ඉඳලා සතියක් විතර ඒ ආසාදිතයා ඒ බන්ධනාගාරයේ තුල ඉන්නවා. එතකොට අනිත් අයත් එක්ක ඉන්නේ. ඒතර කවුද මේ ගැන වගකීමක් බාරගන්නේ? මොකද්ද මේ ගැන තියෙන වැඩපිළිවෙල? ඉතින් අර පොකුර මේ පොකුර අනිත් පොකුර බන්ධනාගාරේ මේ අයට හැදුනට කමන්නේ මේ අයට හැදෙන්න එපා. මොකද්ද මේ රජයේ තියෙන වැඩපිළිවෙල? මේ පිළිබඳව අපි ඇත්තටම කනගාටු වෙනවා. මොකද කිසිම ක්‍රමයකට මේ රටේ මම අපි කනගාටු වෙනවා. දැන් ඊයේ පෙරේද අපි දැක්කා අපි දන්නවා ඕන කෙනෙකුට යුතුකම් තියෙනවා සලකන්න මේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කරපු වරප්‍රසාදලත් ව්‍යාපාරික පන්තියකට විශේෂ පන් දීලා නොයෙකුත් විදියට ටෙන්ඩර් මගදී ඒවා මේවා ගැන දැන් නිතරම කියවෙනවා. ඒ 3-4 දෙනෙක් ගැන කියවෙන්නේ ඒ අයට තියෙනවා මාධ්‍ය ආයතන තියෙනවා ඒ අයට මාධ්‍ය මේ ලොකු ව්‍යාපාර තියෙනවා. ඉතින් ඒවා අපිට ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ වෙලාවේදී ඉල්ලනවා ජනාධිපතිවරයාගේ එයාට ඡන්දය දීපු. එයාව මේ වෙලාවේ පත් කරමු. මේ 69 ලක්ෂයටත් පොඩ්ඩක් යුතුකම් සලකන්න කියලා. අද මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන් ලක්ෂ 42ක් ඉන්නවා. දැන් පාසල් වැහිලා පාසල් වැහිලා තියෙද්දි උසස් පෙළ විභාගය තියන්න පහේ ශිෂ්‍යත්වය තියන්න අධ්‍යාපන ඇමතිවරයා තීරණය කළා. බොහොම හොඳයි. අපේ අධ්‍යාපන ඇමතිවරයාට අපි ගරු කරනවා. මොකද එතුමා මේ රටේ පාසලකට වැඩිය පිටරට ඉගෙන ගත්ත පුද්ගලයෙක් නිසා එංගලන්තෙම ඉගෙන ගත්ත කෙනෙක් නිසා සහ වරප්‍රසාදලත් පන්තියක කෙනෙක් නිසා එතුමාට ලොකු අත්දැකීමක් ඇති අපේ බණ්ඩායියාගේ සොපියක්කගේ එහෙම නැත්නම් ගමේ ගොඩේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව මං හිතන්නේ එතුමාට ලොකු අත්දැකීමක් ඇති කියලා. මොකද එහෙම නැති වුණොත් අද දැන් මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසෙ වෙනකොට තියන්න තීරණය කරලා තියෙනවා ජනවාරි 18 කොහෙද පටන් ගන්න. මේ වෙලාවේදී මුළු රටේම ළමයින්ට අර ස්මාර්ට් ෆෝන් එකෙන් WhatsApp කරනවා
ක්‍රමයට ඒ තාක්ෂණයේ ඔස්සේ පන්තිවල ගුරුවරු වැඩේ වෙනවා. එතකොට ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයට සමහර පන්ති තියෙනවා. ඉස්කෝලේ පන්ති වලට අමතරව ටියුෂන් පන්තිත් තියෙනවා. දැන් මේ දරුවෝ ලක්ෂ 42ම එකම සමාජීය පරිසරයකින් එන දරුවෝ නෙමෙයි. ඔක්කොම පෝසත් ව්‍යාපාරිකයින්ගේ යමක්කමක් තියෙන හොඳ මාසික වේතනයක් ලබන එහෙම අයගේ දරුවෝ නෙමෙයි. හැම කෙනාටම මොනවා හරි කර්මාන්තයක් නිසා ආදායමක් ලබන දෙමව්පියෝ ඉන්න දරුවෝ නෙමෙයි. දැන් අපි කොළඹ ලොකු පාසල් ගත්තොත් ඉරාන් වික්‍රමරත්න මහත්මයා රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබපු කෙනෙක්. මම දන්නවා එතුමා අනිවාර්යයෙන්ම එතුමත් එක්ක හැම සමාජීය පසුබිමකම දරුවෝ ඒ පාසලේ ඉගෙන ගත්තා. එතකොට මේ එක එක පසුබිම් වලින් පාසලට එන දරුවන්ට හැම කෙනාටම ඔන්ලයින් කරන්න පුළුවන්. දවසකට මේ ඩේටා කාඩ් එකක් දාගන්න කීයක් යනවද? හැම දරුවෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙන්න පුළුවන්. දැන් මාත් එක්ක ඊයේ පෙරේදා මම කතා කරනකොට අපි මේ තොරතුරු අහනකොට කෙනෙක් කිව්වා දරුවා යන්නේ අනුරවිද්‍යාලේ. එයාගේ දරුවගේ පන්තියේ දරුවෝ සාමාන්‍යයෙන් 350ක් විතර ඉන්නවා. හැබැයි ඔන්ලයින් ක්‍රමයට වැඩ කරන්න මේ ඩේටා දාගෙන මේ වැඩ කරන්න එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකකින් WhatsApp කරලා ගන්න පුළුවන් ළමයි ඉන්නේ 197 කියලා. ඉතුරු අය ඔක්කොම ආර්ථික අපහසුතාවයන් නිසා එකට යොමු වෙන්න බෑ. ඉතින් අඩු ගානේ දැන් කොරෝනා පාලනය කරන්න බෑ. තුන්වෙනි රැල්ල අපි දන්නවා මීටත් වැඩිය අමාරු වෙනවා. දැන් ඊයේ හිටපු හැටි ජනාධිපතිවරයා කල්පනා කරනවා බස්නාහිර පළාතෙන් කවුරුත් පිටට යන්නේ නැහැ. ඔන්න විනාඩි 10ක් යනකොට හමුදාපතිවරයා එවනවා බස්නාහිර පළාතෙන් කෙලින්ම ඉවත් වීම තහනම්. මේකේ අපි ඉල්ලන්නේ මෙච්චරයි. දැන් අධ්‍යාපනයේට මේ දරුවෝ මේ විභාග වලට යොමු කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දරුවන්ට පාසල් යන්න කියලා පොත් ටික නොමිලේ දුන්නේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා දරුවන්ට පාසල් යන්න කියලා නිල ඇඳුම නොමිලේ දුන්නේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම. රටක අනාගතයේ තියෙන අධ්‍යාපනයේ තුල. දැන් නිදිවාහාර වේල කිරිවීදුරු ඔක්කොම අමතක කරන්නකෝ. දැන් යහපාලනයෙන් දීපු සුරක්ෂායකත් අමතක කරන්නකෝ. අවසාන කාලේ යහපාලන රජෙන් දෙන්න ගිය ටැබ් වලටත් හරස් වෙච්ච කොටස හිටියනේ. ඒවත් අමතක කරන්නකෝ. දැන් මෙන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ළමයින්ට දෙන්න ඔන්ලයින් ඒගොල්ලන්ගේ පාඩම් ටික කරගන්න අඩු ගානේ ඩේටා කූපන් එක. හැම පාසල් දරුවෙකුටම දෙන්න. අපි හිතනවා මේ වෙලාවේ රටක් හැටියට යමක් කමක් කරගන්න පුළුවන්. යමක් කමක් තියන අය මේක ගන්න නැතුව අර නොමිලේ දැන් රෙදි කෑල්ල අරගෙන සමහර අය ගන්නෙ නෑ. සමහර අය ඒක දෙනවා තවත් දරුවෙකුට ඒ පන්තියෙම. ඒ වගේ නොයෙකුත් කෙනා තමන්ගේ ආර්ථික පසුබිම අනුව තියෙනවා. එතකොට ඩේටා දාගන්න පුළුවන් ළමයි ඒක ගන්න නැතුව ඉඳී. මොකක් හරි ක්‍රමවේදයක් හදලා අඩු ගානේ මේ රටේ හැම වසමකම ක්‍රියාත්මක වෙන්න පුළුවන් විශාල රජයේ නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේ සිය ගුණයක විතර ප්‍රමාණයක් ඉන්න ප්‍රාදේශීය රේකම් කාර්යාලය. මේ අයව දැන් ප්‍රයෝජනෙට ගන්න. දැන් මේ සම්බන්ධයෙන් දැනුම තියෙන මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් සෞඛ්‍ය විශේෂඥ දැනුමක් තියෙන අයට මේක තීන්දු තීරණ ගන්න දෙන්න. යුද හමුදාව මේකේ සපෝට් සර්විස් එකක් හැටියට ගන්න. ඇයි මේ හැම තීන්දු තීරණයක්ම ගැනීමේදී මේක පැතිරවීම විතරක් නෙමෙයි මේක ඉදිරියට යන එක. මේ කොහොමද මේ දැන් දරුවෝ අපි දන්නවා දරුවන්ගේ අධ්‍යාපනය දැනටත් අවුරුද්දකින් විතර ප්‍රමාද වෙලා තියෙනවා. දැන් මේ දරුවන්ගේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියලා කඩා කප්පල් කරන්නද හදන්නේ? දැන් එක ක්‍රමයකට යනවා ජාත්‍යන්තර පාසලට උසස් පාසල් වලට යන දරුවන්ට එක ක්‍රමයකට යනවා පුද්ගලික පාසල්. රජයේ පාසලේ නොමිලේ ඉගෙන ගන්න දරුවන්ට එක විදියකට තියෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම දැන් මොකුත් සුරක්ෂා දෙන්නෙත් නැහැ. මේ අවුරුද්දේ තාම නිරැඳුම දෙනවද කියලා තාම කතාවක් නැහැ. ඉඳ කරුණා කළා අඩු ගානේ දරුවන්ට ගෙවල් වල ඉඳගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක ආරක්ෂිතභාවය ඇති කරගන්න ඒගොල්ලොන්ට ඒගොල්ලගේ වැඩ කටයුතු කරගන්න පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කරගන්න තුව වැඩ කරගන්න ඒ අවශ්‍ය පහසුකම් සලසන්න කියලා අපි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ වෙලාවේදී පන්ති යන්න බෑ, පාසල් යන්න බෑ. කොටින්ම කියනවා නම් දිස්ත්‍රික්කයක් අතරවත් ගමනාගමනය සහ යම් යම් ප්‍රදේශ ලොක්ඩවුන් කරලා තියෙද්දි අර මැතිවරණ කාලවලදී පන්දහවල් දීලා මේ රටේ මිනිසුන් බොරුවට බොරු වංචනික විදියට මේ නොමගහැරියා වගේ වැඩ කටයුතු කරන්නේ නැතුව රටක් ජාතියක් හැටියට යමක් කරන්න පුළුවන්
මේ අපිට වගකීමක් ගන්න පුළුවන් ආරක්ෂාවක් දෙන්න පුළුවන් රට දියුණු කරනවා රටේ සාමය ඇති කරනවා රටේ ජාතිකත්වය ඇති කරනවා ආගම ජාතිය මේ හැම එකක්ම බෙදලා වෙන් කරලා බලයට ආපු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා කියන එක අපි වගකීමක් ඇතුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමු දැන් ඔබතුමිය හිටපු අධිකරණ ඇමතුමිය දැන් මේ අර පෙර ප්‍රශ්නේ තමයි එන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම ගැන කතා කරද්දී එතනදී කියලා තියෙන්නේ අධිකරණ පද්ධතිය වැඩි වෙනවා නම් ඒහා සමානව වැඩි වේවි කියලා පෙන්වා දී තිබෙනවා කියලා තමයි කියන්නේ දැන් එහෙම පෙන්වා දෙන්න පුළුවන්ද නෑ එහෙම පෙන්වා දීලා තියෙන්නේ අපි මේ වෙලාවේදී කියන්න ඕනේ ඒක මේ කාලයකට ඉස්සෙල්ලා ගරු හිටපු අමාත්‍ය ජේරාජ් සනන්පුල් මහත්තයා පෙන්ලා දීලා තියෙන්නේ අදෙහි ඇති වෙච්ච කතා බහක් නෙමෙයි දැන් එතුමා නැති වෙලත් අවුරුදු 2006 විතරනේ එතුමා නැති වුනේ ඉතින් මං හිතන්නේ මේ වෙනකොට දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා මේ වෙලාවේදී මේ වගේ කතා බහක් අපි විපක්ෂ නියෝජනය කරන අය අතර වාරණම් එහෙම එකක් ඇති වුනේ නැහැ විශේෂයෙන්ම සමගි ජන බල වේගයේ අපි එහෙම ඉල්ලීමක් කරලත් නැහැ මෙහෙම කතාවක් ඒ කාලේ වුණා කියන තැනක කවුරු හරි කරපු දෙයක් තමයි මේ ලොකු අර සාමාන්‍ය විදියට තරහ වෙන්න එපා කිව්වට මඩ ෆැක්ටරි නේ තියෙන්නේ මාධ්‍ය ආයතන නෙමෙයිනේ මඩ ෆැක්ටරි වට කියන්නේ දැන් මඩ ගහපු අයට මඩ ෆැක්ටරි හදපු අයට දැන් මඩ වැදෙනකොට සීලාචාර මාධ්‍යයක් ගොඩනගන්න ඕනේ කියලා දැන් කතා කරනවා දැන් ওই සීලාචාර මාධ්‍ය ගොඩනගන්න යනකොට අර බොරු දේවල් මවල කැල නිගගෙන් නයින එක උලුප්ප උලුප්ප පෙන්නලා ඒ වෙලාවේදී ওই සීලාචාර මාධ්‍ය ওই කතා කරන එක්කෙනාට දැනෙන්න තිබුණේ ඔන්න ඔය මඩ ෆැක්ටරි වල වැඩ තමයි ඔය තියෙන්නේ දැන් ඔබතුමියගේ හිතවත්ම මන්ත්‍රීතුමිය තමයි දැන් මේ සෞඛ්‍ය ඇමතුමිය මම හිතන්නේ එතුමිය කලේ අතරදී ඔබතුමියට මොනවා හරි හිතුණාද නැහැ මට දුකක් හිතුණා එතුමිය ගැන ඇයි ඒ අපි ඉස්සරහට යන රටක් අද මුළු ලෝකෙම ඉස්සරහට යනවා මේ කොහෙවත් ඉන්න වංචනික බොරු බේගල් අදින මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න එතුමිය උගත් නීතිඥවරෙක් මේ අපි ඉස්සරහට අපි මම හොඳ බෞද්ධයෙක්. ඇයි රතන සූත්‍රය දේශනා කරේ කියන එක අපි කවුරුත් දන්නවා. දැන් මේ දවස්වල අපේ ගම්වල හාමුදුරුවෝ වාහන එම ලෑස්ති කරගෙන රැළ වෙනකන් රතන සූත්‍රය කියන අපි ඒකට කිසිම එක ආගමික දෙයක් හැටියට කරනවා. නමුත් මේ කලයකට මොකද්ද මේ කලයක් අතාරින්නේ? මට නම් කනගාටුයි. මං එතුමිය ගැන ඇත්තටම කනගාටු වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ එතුමිය වගේ යම් අවබෝධයක් තියෙන ඇමතිවරියක් ඒ වගේ කටයුත්තක් කරයි කියලා. හරි බොහොමස්. ඔබනේ යන්නේ අදනේ.